IWAN. Elabros YouTube video channel samaga Rome ete yana paara dige yanda adath pæmini obawa mama saadarein piligannawa. Ada mama obata amuthuma deyak pennanna hadanna. Kristu varsha 70 edi එවකට රෝමය පාලනය කළ වෙස්පසියානු කියන ආණ්ඩුකාරයාට අවශ්‍ය වුණා ජනතාවත් පාලන පන්තියත් අතර සම්බන්ධතාවය වැඩි කරගන්න මේ දෙගොල්ලන්ටම එකට ඉඳගෙන ඉන්න තැනක් සූදානම් කරන්න. ඒකට විසඳුමක් වශයෙන් අධිරාජ්‍ය තීරණය කළා මේ දෙපිරිසටම එකට ඉඳගෙන විනෝද විය හැකි සංදර්ශන ශාලාවක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒ සංදර්ශන ශාලාව මොකක්ද කියන එක දැන් ඔයාලා දකි. මේ තමයි ඒ සංදර්ශන ශාලාව. අපි දන්න භාෂාවෙන් කියනවනම් කොලෝසියම. මේකට අපි කොලෝසියම කිව්වට කොලෝසියම කියන නම මේකට වැටුනේ ක්‍රිස්තු වර්ෂ 476 දී. කොලෝසියම කියන වචනේ අදින් කොලොසෙයෝ කියන ලතින් වචනේ. කොලොසෙයෝ කියන්නේ ලතින් භාෂාවෙන් දැවැන්ත කියන එකයි. මේකේ නියම නම අන්ෆි තියාත්‍රෝ දි ෆ්ලාවියෝ. අන්ෆි කියන්නේ ලතින් භාෂාවෙන් දැවැන්ත කියන එක. තියාත්‍රෝ කියන්නේ රංගන ශාලාව. ෆ්ලාවියෝගේ දෙවන්ත රංගන ශාලාව කියලා තමයි මේක හැඳින්වෙන්නේ. නීරෝ අධිරාජ්‍යගේ කාලයේදී මෙතන නාවික සටන් සංදර්ශනයක් විදිහට ඉදිරිපත් කරන්න දෙවන්ත තටාකයක් හදපු තැන. ඒත් වතුර රඳවා තැබීමේ අපහසුතාවය මත ඒ ව්‍යාපෘති අසාර්ථක වෙලා අතහැරලා දාලා තිබුණේ. එතන තමයි ෆ්ලාවියෝ මහා රංගන ශාලාව ඉදිකරුණේ. කොලෝසියම තට්ටු 4කින් යුක්තයි. මීටර් 49යි සෙන්ටිමීටර් 50ක් උසයි. ඒ කියන්නේ තට්ටු 17ක ගොඩනැගිල්ලකට සමානයි. පළවෙනි තට්ටු තුනේ ආරුක්කු තියෙනවා. හැම තට්ටුවකටම ආරුක්කු 80ක් තියෙනවා. මේ හැම ආරුක්කුවකම ප්‍රතිමාව වගේන් තිබිලා තියෙනවා. කොලෝසියමේ සටන් සංදර්ශන පවත්වලා තියෙන වසන්ත කාලේ. ඒ නිසා ප්‍රේක්ෂකාගාරය ඔව්වෙන් ආරක්ෂා කිරීම සඳහා
අරින්න වහන්න පුළුවන් පියස්සක් තිබිලා තියෙනවා. මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න අධිරාජ්‍ය නාවික හමුදාවේ නාවිකයන් 100 දෙනෙක්ගේ ශ්‍රමය යොදාගත්ත කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඔයාලා හොඳට බැලුවත් පේනවා ඇති මේ කොලෝසියම පුරාම බිත්තිවල හැම තැනම සිඳුරු වගේක් තියෙනවා. එදා මේ මුළු කොලෝසියම මාබල් තහඩු වෝල් ටයිල්ස් වගේ පාවිච්චි කරලා ආවරණය කරලා තිබුණේ. ඒ මාබල් තහඩු අල්ලන්න කරපු සිඳුරු තමයි මේ අද අපිට කොලෝසියම පුරාම දකින්න වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 70 දී තිතෝ කියන අධිරාජ්‍ය ජෙරුසලම අල්ලගෙන ජෙරුසලමේ ඉඳලා ලක්ෂයක පිරිසක් වහලුන් විදියට රෝමයට අරගෙන ආවා. ඒ වහලුන්ගෙන් 40,000ක පිරිසක් ක්‍රිස්තු වර්ෂ 72 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 80 වෙනකන් අවුරුදු 8ක් තිස්සේ මේ කොලෝසියම හදන්න ශ්‍රමදායකත්වය ලබා දුන්නා. අපි මෙතන දකින්නේ ඇත්තම කියනවනම් වහලුන්ගේ කඳුල සහ දහදිය වලින් තනපු ස්මාරකයක්. රෝම අධිරාජ්‍ය බිඳ වැටුණට පස්සේ ක්‍රිස්තු වර්ෂ 4 සියවස දක්වා කොලෝසියමේ සටන් සම්දර්ශන පැවතිලා තියෙනවා. ඊට පස්සේ මේ කොලෝසියම අතහැරලා දාලා මේකේ කොටස් ඒ කියන්නේ මේක ආවරණය කරලා තිබුණ මාබල් තහඩු වැනි දේ වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ගලෝගෙන ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ ගඩොල් පවා පල්ලි සහ වෙනත් ගොඩනැගිලි ගොඩනැගීම සඳහා අරන් ගිහිල්ලා ක්‍රිස්තු වර්ෂ 19 ශතවර්ෂයේදී එවකට සිටි පාප්තුමෙකු විසින් මේ කොලෝසියම නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ අලුත් ගඩොල් වලින් අපිට පේන්නේ ඒ ප්‍රතිසංස්කරණය කරපු කොටස.
රෝමේ උමන්දුම්රියේ සී මාර්ග සඳහා මේ දවස්වල භූගත කැණීම් කරන හින්දා ඒ කම්පන වලට ඔරොත්තු නොදෙයි කියලා පැරණි නටබුන් ඒවා ප්‍රතිශක්තිකරණය කරලා තියෙන්නේ මුක්කු ගහලා කොලෝසියමටත් අපිට නිසි පරිදි අතුලෙලා බලන්න බෑ ඒ කියන්නේ සමහර කොටස් වහලා තියෙන්නේ ඒකින්ද අද මෙතකින් අපිට සෑහීමකටපත් වෙන්න සිද්ධ වෙනවා අපි කොලෝසියම බලන්න ආපු ගමන මෙතනින් සමාප්තයි මාසමක රැඳී සිටියට ඔබට අනේක වාරයක් ස්තුතියි අපි ඊළඟ වීඩියෝකින් නැවත හමු වෙමු ආයුබෝවන්